ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර පිළිබඳව මේ වෙද්දි අපේ සමාජයේ අලුතෙන් කතාබහක් ඇතිවෙන්න පටන් ගන්න තියෙනවා. ඒ කතාබහ ආරම්භ වෙන්නේ රෝහණ විජේවීර අතුරුදන් වෙලා වසර 28කට පස්සේ ඔහුගේ බිරිඳවන චිත්‍රාංගනී විජේවීර තම සැමියා සොයා දෙන ලෙස අධිකරණ හමුවට පෙත්සමක් ඉදිරිපත් කිරීමත් සමගින් 1989 නොවැම්බර් 12 වෙනිදා කර්නල් හෙට්ටිආරච්චි ප්‍රමුඛ විශේෂ ඒකකයක් විසින් උලපනේ ශාන්තමේරි වතුයායේ පදිංචි වෙලා වැවිලිකරුවෙකු ලෙස සැඟව සිටි රෝහණ විජේවීර අත්අඩංගුවට ගන්නවා. ඉන් පස්සේ ඔහුට වෙච්ච ඉරණම කුමක්ද කියලා රටේ ජනතාව දන්නවා. ඒත් ඔහුට අත්තු ඉරණම පිළිබඳව සමාජය තුළ සැකසංකා බොහොමයක් පවතිනවා. අත්අඩංගුවට ගැනීමෙන් දිනකට පස්සේ එවකට රටපාලනය කළ ප්‍රේමදාස ආණ්ඩුවේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාව සිටි රංජන් විජේරත්න මහතා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වලා ප්‍රකාශයක් නිකුත් කරනවා. එහිදී විජේවීර පිළිබඳව එක්තරා හෙළිදරව්වක් කරනවා. ඒ හෙළිදරව්වට අනුව රෝහණ විජේවීර ආරක්ෂක අංශවල අත්අඩංගුවට පත් වුණාලු. පසුව ඔහු ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් තොරතුරු රැසක්ම හෙළිදරව් කරලා තිබුණා. ඉතාමත්ම වැදගත් ලිපිගොනුවක් බාර දෙන්නට විජේවීර සිය රහසිගත මූලස්ථානය වෙත ආරක්ෂක හමුදාව සමග ගියා. එහිදී එක්තරා ලාච්චුවක තිබිලා ලිපිගොනුවක් ආරක්ෂක හමුදාවතර දෙන ලෙස එතන හිටපු HB හේරත්නම් අයෙකුට විජේවීර නියෝග කරලා තිබුණලු. ලිපිගණුව ගැනීමට ලාච්චු අරිණමුවාවෙන් ක්‍රියාත්මක වුණු HB හේරත් එහි තිබුණු පිස්තෝලයක් අරන් විජේවීර වෙත වෙඩි වරුසාවක් එල්ල කරාලු. වහාම ක්‍රියාත්මක වුණු යුද හමුදාව හේරත්ට වෙඩි තැබුවා. වෙඩි තැබීම් වලින් දෙදෙනාම මරුමෝඩ පත් වුණාලු. ආරක්ෂක හේතුන් මත හමුදා විසින් මේ දෙදෙනාගේම සිරුරු ඉතා ඉක්මනින් ආදාහනය කරනු ලැබුවා. ඉතින් රෝහණ විජේවීරගේ මරණය සම්බන්ධයෙන් රජයේ නිල වශයෙන් ඒ වගේ නිවේදනයක් ලබා දුන්නත් සැබවින්ම විජේවීරට අත්විඳින්නට සිදුව තිබුණේ ඊට හාත්පසින්ම වෙනස් අවාසනාවන්ත ඉරණමක්. ඒ අවාසනාවන්ත බිහිසුණු ඉරණමට තම ආදරණීය නායකයා මුහුණ දුන්න ආකාරය කෝපයෙන් දිලෙන S2කින් බලා සිටි තුන්වෙනි පාර්ශවයක්ද එතන හිටියා. ඒ තුන්වෙන්න තමයි ඉන්ද්‍රානන්ද ද සිල්වා. ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී සමාජිකයෙකු වුවත් ඒ වන විට උපක්‍රමිකව යුද හමුදා පොලිසිය සේවයේ නියුතු ඡායාරූප ශිල්පියෙක් ලෙස සේවය කළ මොහු විජේවීරගේ අවසාන මොහොත සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විසින් වසන් කළ සියලුම තොරතුරු සමාජය හමුවේ හෙළිදරව් කරනු ලැබුවා. ඉතින් මේ ඔහු දෑසින්ම දුටු අමහිරි සිදුවීම පිළිබඳව අපිත් සමග කළ අතීතාවර්ජනය. මේ වගේ අලුත් වීඩියෝස් දිනපතාම බලන්න පහළ තියෙන රතුපාට බටන් එක ක්ලික් කරලා අපේ channel එක subscribe කරන්න. එදා දවස 1989 නොවැම්බර් 12 වෙනිදා උලපනේ ශාන්තමේරි වතුයායේ හිමිකරු ලෙස සිටි අත්තනායක නම් පුද්ගලෙක් රෝහණ විජේවීර ලෙස හඳුනාගෙන හමුදා විසින් අත්අඩංගුවට අරන් ගුවන් මගින් කොළඹට ගෙනාවා. මම පොළොන්නරුවේ පළුගස්දමන කියන ගමේ ඉස්කෝලේ ගියත් පළුගස්දමන මහාවිද්‍යාලයට. එවකට පැවති රජයට එරෙහිව ශිෂ්‍ය සටන් ඇවිල්ලා තියෙන කාලේ මම 1984 දී ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ්‍ය සංගමයට බැඳෙනවා. පන්ති වර්ජන සංවිධානය කරන එක තමයි එදා අපේ රාජකාරිය උනේ. ඇත්තටම මම හමුදාවට බැඳෙන්නේ නම් උපායමාර්ගිකව නෙමෙයි. එදා තිබුණු දරිද්‍රතාවය නිසා පක්ෂයටවත් නොදන්වා තමයි මම හමුදාවට අයදුම්පත් යොමු කරන්නේ. ඒ ගැන දැනුම් දුන්නාම පක්ෂය මුලදී විරුද්ධව හිටියා. පසුව ඔවුන් මාව දිගින් දිගටම සම්බන්ධීකරණය කරමින් පක්ෂයේ වැඩකටයුතු සඳහා යොදවා ගන්න සැලසුම් කළා. ඔය කියන සිදුවීම වෙද්දිත් මම හිටියේ නාරාහිම්පිට යුද හමුදා පොලිස් මූලස්ථානයේ. කොළඹ දිස්ත්‍රික් සංවිධානය හරහා මම පක්ෂය සමග හොඳින් සම්බන්ධකම් තියාගෙන හිටියා. විජේවීරව 12 වෙනිදා අත්අඩංගුවට ගත්තට මම මේ සිද්ධියට මූණ දෙන්නේ එදා රාත්‍රී 12න් පස්සේ. ඒ කියන්නේ 13 වෙනිදා. එදා උදේ පාන්දර 1ට විතර මම නිදාගෙන ඉන්න බැරැක්කේට කෙනෙක් ඇවිල්ලා මගේ මූණට සැර විදුලි පන්දමක් එල්ල කරලා මාව නැගිට්ටෙව්වා. ඒ ආපු කෙනා කැප්ටන් අබේනායක. මට ලොකු සැකයක් ඇති වුණා. අපි වගේ සෝල්ජර්ස්ලා හිටපු බැරැක්ක වලට නිලධාරීන් එන්නේ නැහැ. නිලධාරීන්ගේ නිවාසන පැත්තට අපි යන්නෙත් නැහැ. යන්නේ මොකක් හරි විශේෂ හේතුවක් ඇතුව විතරයි. ඒ වෙද්දි මං ගැන යම් යම් සැකසංකා ඉහළට දැනලා තියෙන හින්දා කැප්ටන් අබේනායකගේ කැඳවීම මට එච්චර දිරෙව්වෙත් නැහැ. ඔහුමාව එළියට ගෙනල්ලා කිව්වා රහසිගත රාජකාරියක් තියෙනවා. ඡායාරූප ගන්න ඕමනාම් පන්න ඔක්කොම අරගෙන ඔෆිස් එක ඉස්සරහා විලෝගහයට නතර කරලා තින කාර් එකට නගින්න කියලා. මම ආම්පන්න ඔක්කොම අරගෙන විලෝගහයටට එනකොට එතන නතර කරලා තිබුණේ අපේ අණදෙන නිලධාරී කර්නල් දසනායකගේ කාර් එක. මම එතෙන්ට නගිනකොට කර්නල් දසනායක ඒක ඇතුළේ හිටියා. මට මුලදී චකිතයක් ඇති වුණා. කැමරා ආම්පන්න අරගෙන එන්න කියනකොටම මට අමුත්තක් දැනුණා.
මට ඒවෙද්දි පක්ෂෙන් දීලා තිබුණු ගිනියවිය අතටත් අරගත්තා. නමුත් ආයවතාවක් කල්පනා කළා. එහෙම හිතලා ඒක මාධ්‍යංශය හංගපු දැනම තැන්පත් කරලා කැමරා විතරක් අරගෙන වාහනයට යද්දි කර්නල් දසනායක මට පැහැදිලි කිරීමක් කරා. මේ යන්නේ ඉතාම රහසිගත ගමනක්. එතන සිදුවන කිසිම දෙයක් පිටට දිය යුතු නැහැ. ඔහු මට ඒ විදිහට කිව්වා. අපි තුන් දෙනාම කෙලින්ම ගියේ ඔප්ස්කොම්බියන් එකට. ඒ කිව්වේ ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයට. එදා එක තිබුණේ කිරුලපනත් නාරාහිම් පිටත් අතර තැනක. අපි එතෙන්ට යනකොට එතන තිබුණේ කලබලකාරී පරිසරයක්. කර්නල් දිසානායක මාවත් එක්කගෙන උඩ තට්ටුවට ගියා. අපේ යුද හමුදාවේ ඉන්න ජ්‍යෙෂ්ඨතම ඉහළම නිලධාරියෝ 20ක් විතර අඩකවයක් ලෙස වාඩි වෙලා ඒ ඉදිරියේ පුටුවක් තියාගෙන වාඩි වෙලා ඉන්න කෙනෙක් එක්ක ලොකු සාකච්ඡාවක් කරමින් හිටියේ. ඇත්තටම ඒක ප්‍රශ්න කිරීමක් විදිහට නෙමෙයි මම නම් දැක්කේ. ඊට වඩා කිට්ටු බොහොම සුහද සාකච්ඡාවක් විදිහට. ඒත් මට මේක හරි ප්‍රශ්නයක්. මේ ඉන්න විශේෂ පුද්ගලයා කවුද කියලා දැනගන්නකම් මට ස්පහසුවක් තිබුණේ නැහැ. එතන හිටියා තුවාන් නිසාම් මුතාලිෆ්. ඒ කාලේ ඒ වන විට ඔහු තරු දෙකක් තියෙන ලෙෆ්ටිනන් කෙනෙක්. ඔහු තමයි කොළඹ විශ්වවිද්‍යාලයේ එවකට පවත්වාගෙන යමුන් තිබුණු බදකාගාරයේ බාරව හිටපු නිලධාරීන් දෙදෙනගෙන් කෙනෙක්. මම ඔහුගෙන් ඇහුවා මේ ඉන්නේ කවුද කියලා. ඇයි උඹ දන්නේ නැද්ද? ඔය ඉන්නේ රෝහණ විජේවීර කියලා ඔහු හිතා සැහැල්ලුවෙන් මට කිව්වා. මම ඒ දවස්වල මුතාලිෆ් පිළිබඳ ලොකු උනන්දුවකින් බලාගෙන හිටියේ. මොකද ඔහු තමයි අපේ තරුණිය අල්ලලා ගෙනල්ලා වදකාගාරේ දාලා දසවද දුන්නු නිලධාරීන් තුන්දෙනෙකින් එක්කෙනෙක්. නීති පීඨයේ තිබුණු මේ වදකාගාරය ගැන පස්සේ කාලේ තොරතුරු සමාජයට හෙළිදරව් වුණා. ඊට පස්සේ වදකාගාරයේ එතනින් තිබිරිගස් අය යටාරෝ කැෆටේරියා කියන හෝටලයට අරන් ගියා. ඒ කාලේ මුතාලිෆ් වදකේ. පස්සේ ඉතින් මුළු රටම ගරු කරන රණවිරුවෙකුත් වුණා. මුතාලිෆ් එහෙම කියද්දි ඇත්තටම මට නම් හිතුනේ විජේවීරට වගේ කවුරු හරි නළුවෙක් වන්දලා නාට්‍යයක් රඟ දක්වනවා කියලා. ඒ වගේ අමන වැඩ ඒ ආණ්ඩුවෙන් ඕන තරම් කරපු බවත් මට මතකයි. ඒ අස්සේ විශේෂ ප්‍රකාශයකුත් ගත්තා. ඒක වීඩියෝ කළා. මට හිතුනේම නාට්‍ය හොඳටම රඟ දැක්වෙනවා කියලා. අපිත් එක්ක වැඩ කරපු දෙන්නෙක්ම තමයි වීඩියෝ කළේ. මමත් ඔවුන්ට උදව් කරමින් මේ පුද්ගලයා ගැන වටෙන් පිටෙන් විමසිලිමත් වුණා. මටත් කිව්වා ඔහුගේ විශේෂ ඡායාරූප කීපයක් ගන්න කියලා. මමත් ඔහුගේ හොඳ ෆොටෝ කීපයක් ගත්තා. ඒ අතරේ තමයි මම ලං වෙලා ඇහුවේ ඇත්තටම ඔබ රෝහණ විජේවීරමද කියලා. මේ ඉන්නේ නියම මිනිස්සෙක් කියලා මට ඔහු සමග කතා කරපු වචන කිහිපෙම අවබෝධ වුණා. මගේ හිත ඇතුළාන්තෙන් හඬා වැටෙන්න පටන් ගත්තේ ඒ වෙලේ. මේ අසමසම මිනිස්සයා කොහොම මේගොල්ලන්ට අහු වුණාද කියලා මට පුදුම හිතුණා. පක්ෂ කෙනෙක් විදිහට මම තමයි එතුමව හම් වෙලා අවසානයටම කතා කළේ. ඒත් මම කවුද කියන එක නායක සහෝදරයා දැනගෙන හිටියේ නැහැ. කොහොමටත් මට එතන වැඩි වෙලා කතා කර කර ඉන්න ලැබුණේ නැහැ. මුතාලිෆ් මාව පහළ තට්ටුවේ හිටපු තවත් කෙනෙක්ගේ ෆොටෝ ගන්න පිටත් කරලා යවුවා. ඒ හිටියේ HB හේරත් සහෝදරයා. ඒක මම පසුව දැනගත්තේ. ඔහුට නම් මස් වැදල්ලක් බවට පත් වෙන කල්ම හොඳට ගහලායි තිබුණේ. ඇහැකුත් එළියට පැනලා තිබුණා. මම බොහොම අමාරුවෙන් විත්තියට හේතු කරලා කෙලින් කරලා ඡායාරූප කීපයක් ගත්තා. ඒවා එතරම් සාර්ථක වුණේ නැහැ. HB හේරත් කියන්නේත් අපේ පක්ෂයේ ඒ කාලේ හිටපු ඉහළම ගණයේ දේශපාලන මණ්ඩල සභිකයෙක්. ඒ වෙද්දි අපේ හමුදාපති හිටියේ ලුතිනල් ජෙනරාල් හැමිල්ටන් වනසිංහ. එයා මේ ස්ථානේ නම් හිටියේ නැහැ. මේජර් ජෙනරාල් සිසිල් වෛද්‍යරත්න. ඔහුගේ ප්‍රධානත්වයෙන් තමයි මෙතන සියලුම කටයුතු සංවිධානය වුණේ. ඒ හැරුණාම බ්‍රිගේඩියර් ලකී අල්ගම, බ්‍රිගේඩියර් ජයසුන්දර, කර්නල් දිසානායක, මේජර් උඩුගම්පල, මේජර් තෝරදෙනිය, කර්නල් බලගල්ල, ජානක පෙරේරා වැනි අය එතන හිටියා. ආණ්ඩුවේ වදකාගාර භාරව හිටපු ලුතිනන්වරු තුන්දෙනාවද මුතාලිෆ්, මනතුංග සහ සොයිසා කියන තුන්දෙනාත් එතන හිටියා. ඒ හැරුණාම ප්‍රේමදාස ආණ්ඩුවේ එවකට හිටපු ප්‍රබලම පොලිස් නිලධාරියා වෙච්ච රොනී ගුණසිංහත් එතන හිටියා. ඒ අය තමයි ඉතාම සුහදව කෝපි බිබි නායක සහෝදරයාගෙන් ප්‍රශ්න කර කර හිටියේ. මුලදිනම් මම හිතුවේ නෑ නායක සහෝදරයාව ඝාතනය කරන්න මෙතන සැලසුමක් තියෙනවා කියලා. මට එහෙම දැනුනේම නෑ. ප්‍රශ්න කිරීම ඉතාම සුහද මට්ටමක කෙරුණේ. ලකී අල්ගම, තෝරදිනිය, රොනී ගුණසිංහ ඇරුණාම අනිත් ඔක්කොම ඉතාම සුහදව නායක සහෝදරයාත් එක්ක කතා කළා. එයාලා ප්‍රශ්නයක් ඇහුවාම නායක සහෝදරයා දුන්නේ දේශනා තරමට දිග උත්තර. සමහරු මෝහනේ වෙලා වගේ මේ දේශනා අහන් හිටියා. එක වෙලාවකදී නායක සහෝදරයා ඔවුන්ගෙන් ප්‍රශ්න කළා. ප්‍රේමදාස මහත්තයා කොටින්ට දෙන්න මුලතිව් කැලේට ආයුධ, සල්ලි සහ සිමෙන්ති ලබා දීම ගැන නායක සහෝදරයා ලොකු විවේචනයක් කරද්දී අර නිලධාරීන් නිහඬව අසා සිටියා. කිසිවක්ම කිව්වේ නැහැ. ඒ අතර සමහරු ඇහුවා විජය කුමාරදුංග මැරුවේ ඇයි වගේ ප්‍රශ්න. රෝහණ විජේවීර සහෝදරයා ඒ සියල්ල ප්‍රතික්ෂේප කරා. මේ ස්ථානයට දේශපාලඥයෝ කිසිවෙක් සම්බන්ධ වෙලා තිබුණේ නැහැ.
හැබැයි මේ සාකච්ඡාවේ මුහුණුවර වෙනස් වෙච්ච එක්තරා සිදුවීමක් වුණා. ඒ තමයි ජෙනරල් සිසිල් වෛද්‍යරත්නට හදිසියෙම ජනාධිපතිතුමාගෙන් දුරකථන ඇමතුමක් ලැබීම. නිලධාරියෙක් ඇවිත් සර්ට ප්‍රෙසිඩන්ට්ගෙන් හදිසි දුරකථන ඇමතුමක් තියෙනවා කියලා දැනුම් දුන්නා. ජෙනරල් ළඟම තියෙන කාමරයට ගිහිල්ලා ඒ දුරකථන ඇමතුම ගත්තා. ඒ වෙනකොට වෙලාව පාන්දර 2:30 විතර ඇති. කොහොම වෙතත් විනාඩි 15ක් විතර ඒ දුරකථන සාකච්ඡාව පැවැත්තුණා. ඒක ඉවර වෙලා එළියට ආපු ජෙනරාල් කලින් ඇතුළට ගිය ජෙනරාල් සිසිල් වෛද්‍යරත්න වඩා ගොඩක් වෙනස්. එයා ඇඟිල්ලෙන් සංඥා කරලා නිලධාරීන් 5 දෙනෙක්ව එයාගේ කාමරයට ගෙන්නගෙන වෙනම සාකච්ඡාවක් කළා. ලකි අල්ගම, රොනි ගුණසිංහ, කර්නල් දිසානායක, කර්නල් දසනායක, මේජර් තෝරදිනිය වගේ අය එතෙන්ට ගියා. ඒ ඉක්මන් සාකච්ඡාවට විනාඩි 5ක් විතර ගත වුණා. ඊට පස්සේ ලොකු කලබලයක් ඇති වුණා වගේ දෙයක් දැනුණා. මිදුලේ වාහන ඒමේ යත ගිහිල්ලා හරවන්න පටන් ගත්තා. වාහන ටික එක පෙළට පෝටිපෝව යට නතර කරන සද්දය වුණා. දුරකථන වලින් එහාට මෙහාට පණිවිඩ යවන ආකාරයත් මම දැක්කා. මට පුදුම වෙනසක් දැනුණ මේක. රෝහණ සහෝදරයව පහළට ගනින් කියලා කවුරු හරි විධානයක් කළා. හැමෝම පහළ තට්ටුවට ආවා. රොනි ගුණසිංහ රෝහණ සහෝදරයාගේ දකුණු අතරන් පරීක්ෂා කරා. ඇයි අතේ මරණීය සලකුණු තියනවද කියලාද බලන්නේ. විජේවීර සහෝදරයා එහෙම අහද්දි රොනි ගුණසිංහට ලැජ්ජ හිතුණා. නෑ මම මේ බැලුවේ ආයුධ පුහුණු එහෙම අරන් තියනවද කියලා. මට එහෙම අවශ්‍ය වුණේ නෑ. මම හැමදාම හිටියේ ජනතාව එක්ක, විජේවීර සහෝදරයා කිව්වා. ඒ අතරේ රෙදි කැබැල්ලකින් රොනි ගුණසිංහ රෝහණ සහෝදරයාගේ ඇස් දෙක බැන්දා. ඔයගොල්ලෝ මාව මේ කොහෙද ගෙනියන්න හදන්නේ? රෝහණ සහෝදරයා මෙහෙම ඇහුවත් කිසි කෙනෙක් ඊට උත්තර දුන්නේ නෑ. ඒත් එක්කම හමුදා සැබළු පිරුණු පැජරෝ රථ දෙකක් වේගෙන් නිගිලිලා කොහෙටද ගියා. ඊට විනාඩි 2-3කට පස්සේ රෝහණ සහෝදරයවත් රථයකට නංවගෙන ගෙනිච්චා. මං ඒ වෙලාවේ බැලුවේ කර්නල් දසනායක කොහෙද කියලා. එයා එතන හිටියේ නැහැ. වාහන සියල්ලම් පිටව යද්දිත් එයා වෙනම කාමරයකට වෙලා කල්පනා කරමින් ඉන්නවා මං දැක්කා. අපි දැන් මොකද කරන්න කියලා අහන්න මං එතෙන්ට යද්දිම කොහෙදෝ ඉඳලා ජෙනරාල් සිසිල් වෛද්‍යරත්න එතෙන්ට ආවා. ඒත් කර්නල් තවම නිහඬයි. මම තොට රාජකාරියක් පැවරුවා, වහම ඵලයන් රාජකාරිය කරපන් කියලා ජෙනරාල් අඩි පොළොවේ හප්පලා තර්ජනය කළා. ඉංග්‍රීසියෙන් සිංහලෙන් භාෂා දෙකෙන්ම ජෙනරාල් කර්නල්ට බයින්න පටන් ගත්තා. මම තෝව බල්ලෙක් වගේ මෙතන වෙඩි තියලා මරලා දානවා කියලා ජෙනරාල් කර්නල්ට බැන වැදුනා. බලද්දි අපේ කර්නල් දසනායකට තමයි ඉන්පස්සේ වෙන්න තියෙන සිදුවීම් ඔක්කොම අධීක්ෂණය කරන්න කියලා ජෙනරාල් බාර දීලා තිබ්බේ. ඒ සිදුණු සිදුවීම් ටික මට අදටත් මැවිලා පේනවා. කර්නල් මාවත් කතා කරගෙන ගිහින් කාර් එකට නැග්ගා. කිරුළපන පාරට අරන් කල ලයිට් එක ගාවදී ආය කාර් එක නතර කරා. අපි කොහෙටද යන්නේ කියලා මට අහගන්න බැරි වුණානේ. ඔයා ගිහිල්ලා බ්‍රිගේඩිය ජයසුන්දරගෙන් අහගෙන ඉන්න. ඒගොල්ලෝ කොහෙටද ගෙනිච්චේ කියලා. කර්නල්ට දැනුණු පීඩාව මොනතරම්ද කියනවනම් යන්න ඕන තැන මොකක්ද කියලාවත් අහගෙන නැහැ. මම වාහනයෙන් බැහැලා බ්‍රිගේඩිය ජයසුන්දර ඉන්න තැනට දුවගෙන ගියා. එතකොටම ජෙනරල් සිසිල් වෛද්‍යරත්න පහළට ඇවිල්ලා එයාගේ වාහනයට ගොඩ වෙලා යන්න හදනවා. ඊට පස්සේ අපිට කිසිම කරදරයක් නැතුව නිදාගන්න පුළුවන් නේද ජයසුන්දර කියමින් ඔහු වාහනයට නැග්ගා. දෙන්නම මහා හයියෙන් හිනා වුණා. වාහනේ එළියට ගත්තොත් නිසකවම කර්නල් දසනායක පාරේ ඉන්නවා දකින්නවා. එහෙම වුණා නම් තවත් ලොකු පටලැවිල්ලක්. මම ආපහු දුවගෙන ගිහිල්ලා කර්නල්ට කිව්වා වාහනේ පැත්තකට ගමු කියලා. දැන් ජෙනරල් එළියට එන වෙදී අපි අතුරු පාරකට වාහනේ දාලා නතර කරගත්තා. වාහන පෙළ පාස් වුණාට පස්සේ මම ආපහු දුවගෙන ගිහිල්ලා බ්‍රිගේඩියර් ජයසුන්දරගෙන් යන්න ඕන තැන මොකක්ද කියලා අහගත්තා. එක කණ්ඩායමක් විජේවීර සහෝදරයව අරගෙන ගිහිල්ලා තිබුණේ ගෝල්ෆ් පිටියට. එතනදී එයාගේ ජීවිතය පිළිබඳව අවසාන කටයුතු කරලා ඉවර වෙලා බොරැල්ල කණත්තේ ආදාහනාගාරයට ගේන්න තමයි සැලැස්ම. අපි එතෙන්ට ගියාම ඇති කියලායි කර්නල් කිව්වේ. කොහොම හරි අපි එතෙන්ට යනකොට සැලැසුමේ මුල් කොටස ක්‍රියාත්මක වෙලා ඉවරයි. ගෝල්ෆ් ග්‍රවුන්ඩ් එකට ගෙනහින් මස් වැදල්ලක් බවට පත් කරලා තිබුණු විජේවීර සහෝදරයාගේ දේහය ආපහු ගෙනවිත් ආදාහනාගාරයේ ඉස්සරහා බිම නිකම්ම නිකන් අතහැරලා දාලා තිබ්බා. මගේ හිත කීරි ගැහිලා ගියා. මම අත් දෙකෙන්ම කැමරාව තද කරලා අල්ලගත්තා. මේ වෙන කිසිම දෙයක් ඡායාරූපගත කරන්න එපා කියලා මට දීපු උපදේශය මතක් වුණා. විජේවීර සහෝදරයාගේ සිරුරෙන් කුණු ලේ ධාරාවන් බිම දිගේ ගලාගෙන යන හැටි මම දැක්කා. මේජර් තෝරදෙනියත් රොනි ගුණසිංහත් තමන්ගේ ආධිපත්‍ය පතුරවමින් සියල්ල මෙහෙවන ආකාරය මම දැක්කා. ආදාහනාගාරයේ බාරව සිටින නිලධාරියාට එතෙන්ට එන්නට පණිවිඩයක් යවලා තිබ්බේ. ආදාහනාගාරයේ බාරව හිටපු නිලධාරියා මේ දර්ශනය දැකලා පුදුමයට පත් වුණා. මේ වගේ දේවල් සර්ලා කැමති තැනකට ගිහිල්ලා කරගන්න, කරුණාකරලා මෙතන නම් මේවා කරන්න එපා, මට ඒකට ඉඩ දෙන්න බෑ. මේජර් තෝරදෙනිය පිස්තෝලය ඇදලා අරගෙන ඒ නිලධාරියාගේ නළලට තිබ්බා. බල්ලෙක් වගේ මැරෙන්නේ නැතුව කටවහගෙන යතුරු දීපන් කියලා ඔහු ඒ නිලධාරියට තර්ජනය කළා.
මරණ බයින් තැතිගත්ත නිලධාරිය අවසානයේ තෝරදෙනීගේ ආචනාවට එකඟ වුණා. මේ සිද්ධියෙන් කම්පාවට පත්තුණු අර නිලධාරියා ඉන්පසුව රැකියාවෙන් ඉවත් වෙලා පැවිදි දිව්‍යයට ඇතුළත් වුණු බව මම පස්සේ කාලෙක දැනගත්තා. ඉන්පස්සේ සෙබළු කීප දෙනෙකුට කිව්වා නායක සහෝදරයා උස්සලා පෝරණුව ඇතුළට විසි කරන්න කියලා. සෙබළුන් හතර දෙනෙක් විතර විජේවීර සහෝදරයව අල්ලලා පද්දලා අර පුංචි කට ඇතුළට විසි කරන්න උත්සාහ කළා. දේහය හරස් අතර බොයිලේරු කටේ වැදිලා ආයෙත් බිමට වැටුණා. ඒ වෙලාවේ විජේවීර සහෝදරයා කෙඳිරි ගෑවා. ඒ වෙනකොටත් නායක සහෝදරයාගේ සිරුරෙන් තවමත් ප්‍රාණය නිරුද්ධ වෙලා නැහැ කියලා අපි කාටත් හැඟුණා. මොනතරම් තිරිසම් වැඩක්ද පණපිටින් මනුස්සෙක් පුච්චලා දාන එක. ඒත් ඔවුන් කිසිදු ගාණක් නැතුව ඒ වැඩේ නිම කළා. මේ අවාසනාවන්ත සිදුවීම් බලන්න මගේ ඇස්තු පව් කරලා තියෙනවද කියලා මට හිතුණා. කර්නල් දසනායක මගේ ලොක්කා. හැඟීමකින් තොරව ඒ දෙස බලාගෙන හිටියා මිසක් කටවත් ඇරියේ නෑ. ඔහු දැඩි ලෙස කලකිරීමකින් හිටියේ. අනිත් පිරිස ක්‍රියා කළේ තිරිසන්නු වගේ. තිරිසන්නුත් පරාදයි. මුතාලික්ගේ වදකාගාරයේ හිටපු කට්ටිය නම් බොහොම ක්‍රියාශීලීව වගකීම් කරන ආකාරය අපිට දකින්න පුළුවන් වුණා. කොහොමුණත් එතන හිටපු වැඩි දෙනෙක් තමන්නේ වද දීලා පණ පිටින් පුළුස්සා දෙමුවේ කවුද කියලාවත් දැනගෙන ඉන්න නැතුව ඇති. කර්නල් දසනායක සමග මං නිහඬවම යලිත් නාරාහිමිට මූලස්ථානෙට ආවා. ඔහු වචනයක්වත් කතා කළේ නැහැ. ලොකු ආත්ම කලකිරීමකින් ඉන්න බව තමයි මට නම් පෙනුනේ. ඇත්තෙන්ම නොවැම්බර් 12 වෙනිදා උදේවරුවේ අත්තනංගුඩගත්තු විජේවීර සහෝදරයාගේ කතාව 13 වෙනිදා එළිය වැටෙනකොට අළුදූවිලි බවට පත් වෙලා රහසක් බවට පත් වෙන යන ලකුණු තමයි තිබ්බේ. ඒ වෙද්දී ඉතා ඉක්මනින් වෙනත් ප්‍රබන්ධ කතාවක් නාට්‍යානුසාරයෙන් රඟදක්වන්නට උදෙන්ම දේශපාලන බලධාරී හා ආරක්ෂක ප්‍රධානීන් සැලසුම් කරලා තිබුණා. එදා දවල් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රංජන් විජේරත්න අති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳෙව්වා. දෙස් විදෙස් ජනමාධ්‍ය රැසකුත් ඊට සහභාගි වුණා. රංජන් ඇමතිතුමා නාට්‍ය පිටපත කියවන්න පටන් ගත්තා. ජනතා විමුක්ති පෙරමුණේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ නායක රෝහණ විජේවීර ඊයේ උදේවරුවේ යුද හමුදා විසින් උලපනේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තා. ගුවන් මගින් කොළඹට ගෙනත් කරන ලද සාකච්ඡාවකදී සියලු සටන් අත්හැර ප්‍රජාතන්ත්‍රවාදී මාවතකට පිවිසෙන්නට ඔහු එකඟ වුණා. ඊට පස්සේ ඔහු රූපවාහිනි මාධ්‍ය අමතා විශේෂ ප්‍රකාශයකුත් කළා. මේ අතර විජේවීර ඉතා වැදගත් රහසිගත ලිපිගොනු රැසක් හමුදා වෙත බාර දෙන්නට හමුදා කණ්ඩායමක් එක කොළඹ පිහිටි තම මූලස්ථානයක් වෙත පිටව ගියා. හමුදා විසින් කරන ලද වැටලීමකින් පස්සේ මූලස්ථානය ඇතුළට ගිය විජේවීර එහි තිබුණු යම්කිසි රහස ලිපිගොනුවක් හමුදා වෙත ලබා දෙන්නට HB හේරත් නැමැති පුද්ගලයෙකුට බාර දුන්නා. ලිපිගොනුව සොයාදෙන මුවාවෙන් සඟවා තිබුණු අවියක් සොයාගත් HB හේරත් ඉන් විජේවීර වෙත වෙඩි වරුසාවක් එල්ල කරා. එම ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර දැක්වපු හමුදා වෙඩි පහරින් HB හේරත් මිය ගියා. ඔහුගේ වෙඩි ප්‍රහාරෙන් බරපතල තුවාල ලැබූ විජේවීරත් ඒත් එක්කම අවසන් ගමන් ගියා. ආරක්ෂක හේතුන් මත මේ දෙදෙනාගේම සිරුරු ආරක්ෂක හමුදා විසින් ආදාහනය කළා. රංජන් විජේරත්නතුළු පිරිස මොනතරම් සූක්ෂම ලෙස ප්‍රබන්ධ කතාව නිර්මාණය කර තිබුණත් ජනමාධ්‍යවේදීන් බොහෝ දෙනෙක් ඒ කතාව විශ්වාස කළේ නැහැ. සමහරු රහසිගත එම මූලස්ථානයේ කොළඹ කොහෙද තියෙන්නේ කියලා ප්‍රශ්න කරන්න වුණා. මේ අවස්ථාවේදී රංජන් විජේරත්න බලවත් අපහසුතාවයට පත් වුණා. ඒ විතරක් නෙමේ රටේ වැරදි මත පැතිරිලා ගියා. එවකට හිටපු ජනාධිපතිවරයා මේ ඝාතනයේ වගකීම වෙනත් අයට ලැබෙන ලෙස වේදිකාවල්වල විවිධ ප්‍රකාශ නිකුත් කළා. තමන් මේ බව දැන සිටියා නම් විජේවීරට මේ ඉරණම අත්වෙන්නට ඉඩ දෙන්නේ නැහැ කියලා ඔහු තැනින් තැන කිව්වා. ඒ ප්‍රකාශයන් වලින් අපහසුතාවයට පත් වුණේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රංජන් විජේරත්න. අන්තිමේ මම ඉදිරිපත් වෙලා සිද්ධ වෙච්ච දේ ගැන සත්‍ය හෙළිදරව් කරන තුරුම විජේවීරගේ මරණය පිළිබඳව පැතිරලා ගිහින් තිබුණේ ප්‍රබන්ධ කතා. මටත් වැඩි කලක් හෙළිදරව් නොවී ඉන්න බැරි වුණා. හමුදාවේ රහස් තොරතුරු ඡායාරූප පිටස්තර පාර්ශ්ව වලට යන්නේ කොහොමද කියලා හොයපු බුද්ධිංශ වලට මං ගැන ඉව වැටුණා. 1990 මාර්තු 13 වෙනිදා කර්නල් දසනායකටත් නොදන්වා මේජර් තෝරදෙනිය විශේෂ අවසරයක් පිට මාව අත්අඩංගුවට ගත්තා. මාව රඳවා තැබුවේ යටාරෝ කැෆටේරියාවේ මුතාලිප්ලගේ වදකාගාරේ. මාව එතන දවස් 19ක් තියාගෙන දසවද දුන්නා. මාවත් මරන්න හිටියේ. ඒත් රංජන් විජේරත්නට පාර්ලිමේන්තුවේදී සිද්ධුණු එක්තරා කටවැරදීමකින්ද මට ජීවත් වෙන්න වාසනාව ලැබුණා. විරුද්ධ පක්ෂයෙන් කරන ලද ප්‍රශ්න කිරීමකට උත්තර දෙමින් රංජන් විජේරත්න කිව්වා අපි JVP සැකකාරයන්ව මරන්නේ නැහැ. කොටින්ම කියනවා නම් මාව මරන්න හමුදාවට බඳපු මිනිහත් දැන් අපිට අහු වුණා. මිනිහ පවා නිරුපද්‍රිතව දැන් අපි ළඟ ඉන්නවා කියලා. ඒ කිව්වේ මං ගැන. කොහොම හරි ඒ ප්‍රකාශය ප්‍රසිද්ධ වුණු හින්දා මාව මරන්න තියෙන ඉඩකඩ අහිමි වුණා. අන්තිමේ අවුරුදු 7කුත් මාස 9ක් මං හිරගෙවල්වල දුක් විඳලා 1997 සැප්තැම්බර් 27 වෙනිදා නිදහස් වුණා. ඉන්පස්සේ කෙලින්ම පක්ෂ දේශපාලනයට අවතීර්ණ වෙලා
1999 දී උතුරු මැද පළාත් සභාවට පොළොන්නරුව දිස්ත්‍රික් නියෝජනය කරමින් පළාත් සභා මන්ත්‍රීවරයෙක් ලෙස පත් වුණා. වසර 8ක් පළාත් සභාවේ මන්ත්‍රී දුර දරමින් කටයුතු කළා. නමුත් අවසානයේ පෙරටුගාමි සමාජවාදී පෙරමුණේ දේශපාලන සභිකයෙක් විදිහට මෙරට දේශපාලනය කරන්න මගේ ජීවිතය මං කැප කළා. මං අද වෙද්දී පෙරටුගාමි සමාජවාදී පෙරමුණේ මධ්‍යම කාරක සභාවේ සමාජිකයෙක්.